අගාරු මතුපිටට පසුගිය මාසයේදී ගොඩබැසි ෂුරොන් චීන රෝවරය විසින් ලබාගත් නවතම ඡායාරූප කිහිපයක් චීනය විසින් මාධ්‍යයට නිකුත් කර තිබෙනවා මේ දැක්වෙන්නේ එලෙස නිකුත් කළ ප්‍රථම ඡායාරූපයයි මේ ඉතාමත් සුවිශේෂී ඡායාරූපයක් වන්නේ මෙහි ෂුරොන් රෝවරය සහ ෂුරොන් රෝවරයත් සමග අගාරු මතට ගොඩබැසි ලෑන්ඩර් යානය යන දෙකම දක්නට ලැබීමයි මෙය ෂුරොන් රෝවරයේ පෞලේ ඡායාරූපයක් වශයෙන්ද කියන්න පුළුවන් දැන් ඔබට ප්‍රශ්නයක් මතුවනවා ඇති මෙලෙස ෂුරොන් රෝවරය සහ ලෑන්ඩර් යානය යන දෙකම අඩංගු වන ලෙස ඡායාරූපයක් ගත්තේ කවුද කියලා මෙය සිදු කිරීම සඳහා ෂුරොන් රෝවරය මගින් කැමරාවක් ලෑන්ඩර් යානයේ සිට මීටර් 10ක් පමණ ඈතින් තබා ඇති අතර ඉන් අනතුරුව නැවතත් ෂුරොන් රෝවරය ලෑන්ඩර් යානය අසලට ගමන් කළ පසු මෙම ඡායාරූපය ලබාගෙන තිබෙනවා මීට පෙර පර්සිවියරන්ස් රෝවරයත් ඉන්ජිනියුටි හෙලිකොප්ටරයත් සමග සෙල්ෆි ඡායාරූපයක් ලබාගෙන තිබුණත් මෙවැනි පෞලේ ඡායාරූපයක් එසේත් නොමැතිනම් ෆැමිලි පෝට්‍රේට් එකක් අගාරු මතුපිටදී ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වෙනවා ඊළඟට දැක්වෙන්නේ ෂුරොන් රෝවරය මගින් ලබාගත් ලෑන්ඩර් යානයේ පැහැදිලි ඡායාරූපයක් ෂුරොන් රෝවරය අගාරු මතුපිටට ගමන් කළ රෑම්ප් එක මේ ඉතාමත් හොඳින් දැర్శණය වෙනවා. ඒ වගේම අගාරුගේ ශ්‍රිතිජය දක්වා ඇති ඒ භූ ප්‍රදේශයේද අපට මෙම ඡායාරූපයේ ඉතාමත් හොඳින් පෙනෙනවා. එයටත් අමතරව ෂුරොන් රෝවරය ප්‍රථම වතාවට අගාරුගේ පෘෂ්ඨය මතුපිටට ගමන් කළ අවස්ථාවේ එහි රෝදවලින් ඇති වූ සලකුණුද මෙම ඡායාරූපයේ අපට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ ෂුරොන් රෝවරය මගින් ලබාගත් අඟහරුගේ පෘෂ්ඨයේ තවත් ඡායාරූපයක්. අඟහරුගේ රතු පැහැති පසත් එය මතුපිට ඇති වර්ණයෙන් ඊට වඩා අඩු පාෂාණත් මෙම ඡායාරූපයේ අපට ඉතාමත් හොඳින් දැක ගැනීමට පුළුවන්. ඒ වගේම මෙම ඡායාරූපවලින් පෙනී යන තවත් විශේෂ දෙයක් තමයි ෂුරොන් රෝවරය ගොඩබැස තිබෙන්නේ අඟහරු මතුපිට තැනිතලා ප්‍රදේශයකට බව. එනම් ජෙසෙරෝ ආවාටයට ගොඩබැසි පර්සිවියරන්ස් රෝවරයෙන් අපට ලැබෙන පින්තූර මෙන් නොව මෙම පින්තූරවල කඳු දක්නට ලැබෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඊළඟට දැක්වෙන ඡායාරූපය නම් ලබාගෙන තිබෙන්නේ ෂුරොන් රෝවරයෙන් නොවේ. එය ලබාගෙන තිබෙන්නේ අඟහරු වටා කක්ෂගතව ඇති NASA ආයතනයේ Mars Reconnaissance Orbiter යානය මගින්. එනම් මෙහි දැක්වෙන්නේ ෂුරොන් රෝවරය සහ එය අඟහරු මතුපිටට ගොඩබැසි ලෑන්ඩර් යානය අඟහරු වටා කක්ෂගතව තිබෙන Mars Reconnaissance Orbiter යානයට ගුවනේ සිට දැర్శණය වන ආකාරයයි. මෙහි ඇති ලෑන්ඩර් යානයේ දෙපස සුදු පැහැති රේඛා වශයෙන් දිස්වන්නේ එය අඟහරු මතුපිටට ගොඩබැසීමේදී එහි ඇති රොකට් යානා මගින් අඟහරුගේ දූවිලි ඉවත් වී ඇති ආකාරයයි. අවම වශයෙන් මාස 3ක ආයු කාලයක් ඇති ෂුරොන් රෝවරය ඉදිරි මාස කිහිපයේදී අඟහරු මතුපිට පරිේෂණ කටයුතු සිදු කිරීමට සහ අඟහරු මතුපිට තවත් ඡායාරූප ගැනීමට නියමිතයි. ඒක නිසා ඉදිරි මාස කිහිපයේදී ෂුරොන් රෝවරයෙන් ලබා ගන්නා අඟහරුගේ නවතම ඡායාරූප අපට බැලීමට හැකි වේවි. අප ඒ වනතෙක් පලා සිටිමු. අවසානයට විශ්වය ගැන මේ වගේ නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම ෂුරොන් රෝවරයෙන් ලබාගත් ප්‍රථම ඡායාරූප බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ පර්සිවියරන්ස් රෝවරයෙන් ලබාගත් ප්‍රථම ඡායාරූප බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.